And now, live at 10:30. අයිබෝවන් ශ්‍රී ලාංකේය අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ලයිව් ඇට් 10:30 අද ආරම්භුමයි මේ අදත් සවිස්තර පුවත් ඔබට කියන මම නිමේෂ් විජේසූරිය මම ෆාතිමා නස්රින් අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල ත්‍රස්තබිය පෙරදු වෙසක් අසිරින් රටමැලලේ इस वसर का कोटि त्रासवादे दुरुकर दसवेनी वसर टेलें बे हिट्टी पोल गेटुम गेन दया सिरिगेन पोलीसियेट पै तुना हमारक प्रकाश्याक मामा अनिता एड़ात क्याने करुना कला तमान टेले ला दीना चोधना वली इंग गेलवेन पलवेनी करना दीना देता माई पोलीसियेट सहायो की देन මේ පාසල් වාරේ පාසල් වාර විභාගේ පවත්වනවාද නැද්ද? ගුරු සංගම්මගේ කිල්ලීමක් කරලා තියෙනවා වාර විභාග තියන්නේ නැතුව පාසල් වාරය අවසන් කරන්න කියලා. අපි තාම කිසිම තීන්දුවක් කරන්නේ නැහැ මේ සම්බන්ධයෙන්. පාස්කු ඉරිදා බෝම්බ කරුවන් සැඟවි සිටි තැන් සොයා යන හතේ මෙහෙු මේ දෙවන අධියර. දෙදහස් පන්සිය හැට තුන් වැනි වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. රට පුරාමෙන්ම ලෝපුරා සැදැහැවතුන් අද ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ටද මුල් තැන දෙමින් විවිධ පින්කම් වල නිරත වන ආකාරය දක්නට ලැබුණා. බුද්ධං සරණං ගච්ඡාමි. සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී දම් පිරු බෝධිසත්වයන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුතව මහා මායා මෞකුස පිලිසඳ කිඹුල්වත්පුර ලුම්බිනි නම් සාලවන උද්‍යානයේදී මෙලොවේලිය දුටුවේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනකයි උපන් සැනින් සත් පියුම් මත ඇවිද ගිය බොසතානෝ මම ලොවට අග වෙමි යයි සිහනද පෑවේ මතු දිනක තමන් තිලුවට තිලකවන බව පසක් කරමින් එම කියමන සනත කරමින් සියලු රජ සැප හැර සත්‍ය සුවාග්ය සිද්ධාර්ථ බෝධිසත්වයානෝ ගයාවේ ඇසතුනම් බෝරුක මුල හිඳ මරසෙන් පරදා උතුම් වූ බුද්ධ රාජ්‍යත්වයට පත්වුනේ අද වෙනි වෙසක් පුන් පොහෝ දිනකයි පුරා 45 වසක් ලොව සත හිතසුව පිණිස ගම්දනව්වල වැඩම කරමින් දම්දසු උන්වහන්සේ අවසන කුසිනාරාවේ උපවත්තන නම් වනෝද්‍යානයේ සල්ගස් දෙකක් අතරදී සසර දම්පසක් කරමින් පිරිනිවනට වැඩි ඒත අද වැනි පුන් පොහෝ දිනකයි උන්වහන්සේගේ එම අසිරිමත් වූ තෙමගුල සිහි කරමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වන සදහැවතුන් අතරට ස්වර්ණවාහිනියද අද එක් වුණේ මහනුවර නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිටයි බුදුමග සදහම් මග සහ සංග මග ඔස්සේ අපේ දිවි මග සකසා ගන්නට හැකි හොඳම කදිම සදහම් ඉසව්වක් වෙත අප මේ සපමින සිටින්නේ බුද්ධං සරණං ගච්ඡාමි අමාදහර පොහෝ දින වැඩසටහන අද දවස පුරා එම විහාරස්ථානයේ සිට විකාශනය කෙරෙනු අතර ධර්මදේශනා අමාදහර දහම් මණ්ඩපය ශ්‍රවණය කිරීමටත් දහම් ගැටළු निराකරණය කර ගැනීමටත් සදහැවතුන්ට අවස්ථාව හිමි වුණා. අද අපි අමාදහර දහම් සභාවේ මාතෘකාව බවට පත් කරගෙන තිබෙන්නේ කේන්තිය වෙනුවට ශාන්තිය මතු කර ගනිමු. දහම හරහා ඊට මග හඳුනා ගනිමු. මේක හරි පුදුමයි. ඒ කියන්නේ හඳුනා ගැනීම මන් දන්නවා මේ වෙලාවේ ඔබේ ගෙදර හැම පවුලක්ම අන්තවාදීන්ගෙන් පිරීලා ඔබේ මහත්තයා මේ දි වෙලාවේ බලන්නේ නිවුස් විතරයි නිවුස් විතරයි ඔබ මේ පල්ලියකට ගහන්න යනවද පන්සලකට ගහන්න යනවද කියන එක නෙමෙයි ඔබ බිරිඳ පුරුෂයා හැටියට අන්තවාදී වෙලා මේ මොහොතේ ඔබ තුල තියෙන වෛරය තරහ ඔබ 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 නොදිනු ඔබ දැන් හිතලා බලන්න ඔබ ඔබ නොදිනුවත්ම ඔබේ ගෙදර සටනක් නැද්ද හද්දෙයනේ මුන්ට ගහන්න මොනේ හද්දෙයනේ මේ මොකද්ද වෙන්නේ අපේ උන් තමයි අල්ලලා හිරේ දාන්නේ අරුන් නැතේ මේ අන්තවාදී ඉන්න ඔබ ළඟ ඔබ ඔබගේ අබේ හදවතට කියලා කතා කරන ඔබ කවුද මේ තව කෙනෙකුට ඇඟිලි දික් කරන්න එපා පච්චි මේ අතර අදපස්වරු එකේ සිට යුගසන කාව්‍යමය ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීමටත් සදහැවතුන්ට අවස්ථාව හිමි වුණා ලෝතුරු භවත්න හිමි නිවනට වැඩිසේක මේ අතර පාස්කු ඉරිදා එළවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය සිහි කරමින් පින් අනුමෝදන් කිරීමේ සහ
තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමේ අටවිසි බෝධි පූජාමය පින්කමක් බොරැල ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේදී ඊයේ පැවැත්වුණා. ඒ බින් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් සහ ආයතනවල සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙහිදී ඊඑපී සමාගමේ නිර්මාතෘ දිවංගත ඊඑපී එදිරිසිංහ මැතිතුමා සහ ආචාර්ය සෝමා එදිරිසිංහ මැතිණිය සිහි කරමින් ඔවුන්ටද පින් අනුමෝදන් කළා. මෙම පින්කමට බෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ සභාපති ඇලෙක්ස් ලොවෙල් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් මෙන්ම කාර්ය මණ්ඩල සමාජිකයින් පිරිසක්ද එක්ව සිටියා. වෙසක් උත්සවය නිමිත්තෙන් මල්වතු අස්කිරි මහනායක හිමිවරුන් මෙන්ම කාදිනල් හිමියන්ද විශේෂ පණිවිඩ නිකුත් කළා. එමගින් පෙන්වා දෙන්නේ වෛරය පසකලා මෛත්‍රී සහගත සිතුවිලිවලින් සියල්ලන් සිත් සතන් පුරවා ගත යුතු බවයි. සකල ලෝකවාසී බෞද්ධයන් හට පුණ්‍යවන්ත දිනයක් වූ වෙසක් පොහේ නිමිත්තෙන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එමගින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ බෞද්ධ ඉතිහාසයේ කවර දිනකවත් කොතනකදීවත් අන්‍යාගමිකයන්ට බුදුදහමේ නාමයෙන් තාඩන පීඩන හෝ මිනිස් සංහාරයන් සිදුවී නොමැති බවයි. බෞද්ධයන් කිසි කලකත් ශුද්ධ වූ ආගමික යුද්ධ සිදු නොකළ අතර බලහත්කාරයෙන් හෝ අගතිගාමීව බුදුදහම ව්‍යාප්ත කිරීමට කිසි විටක ක්‍රියා නොකළ බවද උන්වහන්සේ පෙන්වා දෙනවා. මෙවර වෙසක් සමයෙහි රට තුල උද්ගත වී ඇති කනගාටුදායක තත්ත්වය ගැන සැලකිල්ලටගෙන ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් තෙමගුල සැමරීමට අදිටන් කරගන්නා ලෙසයි මල්වතු මහනාහිමියන් ඉල්ලා සිටින්නේ. මේ අතර අස්කිරි පාර්ශවයේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එමගින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ බුදුන් වහන්සේගේ ධර්මයේ පිළිපැදීම තුලින් කුමන තරාතිරමක පුද්ගලයෙකුට වුවද දෙලොව යහපත උදා කරගත හැකි බවයි. සාමාන්‍ය ජනයා තුල දැහැමිසිත ඇතිකරවන වෙසක් උත්සවය වර්තමානයේ අප රට තුල ඇති වී තිබෙන අනාරක්ෂිත තත්ත්වය නිසා සුපුරුදු ලෙස අලංකෘත නොවන ඇතැයි විශ්වාස කරන බවද මහානාහිමියන් පවසනවා. ඒ හේතුවෙන් බෞද්ධයන් ලෙස ඉවසිලිවන්තව සහ සංගමයෙන් ආගමික වතාවත් තුළ යෙදෙන්නයි මහනාහිමියන් ඉල්ලා සිටිනවා. මේ අතර අගරද ගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද මෙවර වෙසක් දින පණිවිඩයක් නිකුත් කරමින් පැහැදිලි කරන්නේ සියලු සත්වයා කෙරෙහි මෛත්‍රිය පැතිරවීමට කියා දෙන උතුම් බෞද්ධ දර්ශනය කෙරෙහි තමා තුළ විශාල ගෞරවයක් පවතින බවයි. කෙතු දහම ඇතුළු ලොව ප්‍රධාන ආගම් සියල්ලේම පදනම මෛත්‍රිය බවද කාදිනල්තුමන් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම වර්තමානයේ වෛරය ආගම කරගත් ත්‍රස්තවාදය බලවත් අභියෝගයක් බවට පත්ව ඇතැයි මැල්කම් රංජිත් හිමිපාණන් සිය වෙසක් දින පණිවිඩයෙන් පෙන්වා දෙනවා. මේ අතර ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයද මෙවර වෙසක් දින පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ බියමුසු කැළඹිලි සිත් ඇති බෞද්ධ අබෞද්ධ සැම පිළිබඳව කම්පිතව සිටින වකවානුවක මෙවර වෙසක් පොහේ සැමරෙන බවයි. බුදුන් වහන්සේ මෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට ප්‍රේමයේ නව අරුතක් රැගෙන ආ බව රදගුරු මණ්ඩලයද පෙන්වා දෙනවා. අපරාධ වැඩිවීමට හේතු වන සමාජ තත්ත්වයන් වෙනස් කිරීමට තමා දැඩි කැපවීමකින් යුතුව ක්‍රියා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වෙසක් දිනය වෙනුවෙන් සිරකරුවන් 762 දෙනෙකුට පොදු සමාව ලබා දීම වෙනුවෙන් අද පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිතුමන් මේ අදහස් පළ කළා. වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ සම්බුදු තෙමගුල සිහිපත් කරන අද ලෝකවාසී සියලු බෞද්ධ ජනතාවට උතුම් දිනයක් බවයි. බලය පිණිස ඔවුනොවුන් වනසා ගැනීම ඉක්ම වූ අපරිමිත සාමය සහිත සමාජයක් ගොඩනැගීම පිළිබඳ බුදුන් වහන්සේගේ අනුශාසනය මෙයනගි වෙසක් දිනේ අප යලි මෙනෙහි කළ යුතු බවයි. බුදුන් වහන්සේ දේශනා කළ වෛරෙන් වෛරය නොසන්සිදේ යන බුද්ධ වචනය අප සියලු දිනාගේ ජීවිතවලට එක් කළ යුතු බවද ජනාධිපතිතුමන් නිකුත් කළ වෙසක් දින පණිවිඩයේ සඳහන්. මේ අතර වෙසක් දිනය වෙනුවෙන් සිරකරුවන් 762 දෙනෙකුට ජනාධිපති පොදු සමාව ලබා දීම අද පෙරවරුවේදී සිදු කෙරුණා. ඒ වෙනුවෙන් මෙම උත්සවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. එහිදී සිරකරුවන් 736 දෙනෙකුට සහ සිරකාරයන් 26 දෙනෙකුට ජනාධිපති පොදු සමාව හිමි වුණා. වෙසක් පොහු දිනයක් වෙනුවෙන් වැඩිම සිරකරුවන් පිරිසකට නිදහස හිමි වූ අවස්ථාව මේ ලෙස සැලකෙන අතර එම අවස්ථාවට ජනාධිපතිවරයෙකු සහභාගී වූ පළමු අවස්ථාවද මෙයයි.
මට අවශ්‍ය වන්නේ ඔබව ජනාධිපති සමාව දීලා නැවත ඔබ ආපහු සිරගෙදරට එන කෙනෙක් කරන්න නෙවෙයි ඔබ නැවත අධිකරණයට ගිහිල්ලා විනිශ්චයකාරතුමා ඉදිරියේ කූඩුවක නැගලා වග උත්තරකාරයෙක් වෙලා ඉන්නවයි කියලා දැනගත්තොත් එයිදී ඔබට වඩා හිතේ වේදනාවක් මට ඇතිවෙනවා ඒ කාරණේ මම මට දැනගත්තොත් එහෙම මාව ඝාතනය කරන්න ඇවිල්ලායි කියලා අධිකරණයෙන් ඔප්පු වෙච්ච කෙනත් මම නිදහස් කළා සමාජගත කළා මම මාස කිහිපයකට පස්සේ ඔහුගේ ගෙදරට ගියා ඔහුගේ දෙමව්පියවම වුණා මං සොයලා බැලුවා කොහොමද ජීවත් වෙන්නේ කියලා මං ඌට එදා කිව්වා ඔබට ජීවත් වීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න මේ සිටින ඔබටත් මම කියනවා මේ 762 සංඛ්‍යාව ස්වැන්ඩ කියාවක් කරන්න ඕනාවක් තියෙනවද ඒගොල්ලන්ට ඒ සඳහා ආධාර මුදලක් ඕනේද ඒගොල්ලන්ට යම්කිසි වෘත්තීය උපකරණයක් ඕනේද ඒගොල්ලන්ට ඒවා කරන්න යම්කිසි ඉඩකඩක් ඕනේද ස්ථානයක් ඕනේද මේ අයගේ විමසන්න වார்த்தාවක් ගන්න සෑම කෙනෙකුටම ඒ පහසුව දෙන්න මම කටයුතු කරනවා කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕනේ තේරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානීය බවට ශ්‍රී ලංකාව පත්කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික වෙසක් උත්සවයේ දෙවන දින ආගමික වැඩසටහන් වලට එක්වෙමින් අගමැතිතුමා මේ බව සඳහන් කළා. මේ අතර බුදුදහමේ උත්තරීතර වටිනාකම මත ප්‍රතිපත්ති පූජාවෙන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා සිය වෙසක් සුබපැතුම් පණිවිඩයෙන් දක්වා තිබුණේ. අනපේක්ෂිත ත්‍රස්ස ප්‍රහාරයක් නිසා මෙරට සමාජයේ කැළඹීමට සහ බියට මෙන්ම වේදනාවට පත්ව සිටින අවිනිශ්චිත අවස්ථාවක මෙවර විසක් පුන් පොහේ එළඹ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙවර විසක් සුබපැතුම් පණිවිඩය මගින් අගමැතිවරයා පෙන්වා දෙන්නේ බුදුදහමේ උත්තරීතර වටිනාකම මත පදනම්ව ප්‍රතිපත්ති පූජාවෙන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කිරීමට මෙවර විසක් සමී යොමු වීම ඉතා වැදගත් කරුණක් බවයි. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද රාජ්‍ය වෙසක් උත්සවයේ දෙවන දින ආගමික වැඩසටහන් කීපයකටම සහභාගී වුණා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ පැවැත්වෙන්නේ හික්කඩුව තෙල්වත්ත කුරාණ රත්පත් රජ මහ විහාරස්ථානයේදී. එහි ආගමික වතාවත් වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා විහාරස්ථානයේ පැවති සර්වඥ ධාතුන් වහන්සේ වෙනුපුදා ගැනීමට දෙක්ුණා. තොටගමුව ශ්‍රී රාහුල හිමියන් පරිහරණය කළ වසුන්ද අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්ුණේ මෙලෙසින්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකෙක නාශව කරනවා. එහෙනම් අපි මේ ජීවිතය ප්‍රියන්දවට තුමන්ට තිබෙන. ඒ ධර්මයේ ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම අපේ උත්සවය. වෙසක් දිනේ පොය දිනේ අපි අවස්ථාව ලැබි බුදුන් වහන්සේගේ ධර්මයේ ඒ ප්‍රතිපත්ති අද දින සංකීර්ණ සමාජය 21 වෙනි සමාජය. ඒ අදහස් ඒ ධර්මයේ අපි ක්‍රියාකාරක විශේෂ පියවර ගන්නවා. අපේ රටේ ඉඳන් වඩා වැදගත් තමයි බුදුන් වහන්සේගේ ධර්මය අපි ආරක්ෂා කරගන්න. තෙරුන් වහන්සේලාගේ ධර්මය අපි ආරක්ෂා කරගන්න. තේරවාද ධර්මය නිසා අපේ රටේ ශිෂ්ටාචාරය බිහිවුණා. සිංහල ජාතිය බිහිවුණා. අන්න ඒ විශේෂත්වය නිසා තමයි අද අපි මෙතන ඉන්නේ සිංහලයන් හැටියට මෙතෙන්ට ඇවිල්ලා ශ්‍රී ලාංකිකයන්ටත් ඒ වගේම බලපාලා තියෙනවා. බෞද්ධයන් පමණක් නෙමෙයි බෞද්ධ නොවන ආගමික නායකයන් ඒ කාරණේ පිළිඅරගෙන තියෙනවා. අද අපි තේරවාද විද්‍යාගමේ කේන්ද්‍ර සාහිත්‍යය ක්‍රියාකරන්න ඕනේ කියලා ප්‍රකාශ කරමින් අපේ ස්වාමීන් වහන්සේට ස්තුති කරමි. අද වචන සභාවේ මම අවසන් කරමි. රණවිරුවාගේ සේවය නිසි ලෙස අගය කිරීමකට ලක් නොකිරීමේ ප්‍රතිඵලය පසුව දැන ගැනීමට හැකි වූ බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද මහනුවරදී පැවති රණවිරු සැමරුම් උත්සවයකට සහභාගී වෙමින්. මේ අතර හිටපු ජනාධිපතිවරයා අද වෙසක් දින සැමරුම් කිහිපයකටද එක්ව සිටියා. බුදුන් වහන්සේගේ සම්බුදු තෙමගුල සිහි කරන උතුම් වෙසක් පුන් පොහෝ දිනේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙසක් දින පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ වෙසක් යනු බෞද්ධයාගේ දිනදර්ශනයේ එන අතිශයින් වැදගත් පූජනීයම දිනයක් බවයි. පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරය සිදුවී මසක්වත් ගෙවි අවසන් වී නොමැති බව පවසන විපක්ෂ නායකවරයා එයට මුහුණ පෑ සියල්ලන්ගේ කඳුළු තවමත් සිඳී ගොස් නැති බවත් පෙන්වා දෙනවා. ශ්‍රී ලාංකිකයෝ තමන්ට අහිමි වූ ජීවිත සහ එයින් නැති වූ හානියන් විඳදරා ගැනීමට ඉමහත් වෙහෙසක් දරන බව සිය පණිවුඩයේ දක්වන විපක්ෂ නායකවරයා ගැටුම් ඇති කරන්නේ අධර්මෙහි හැසිරෙන හිතුවක්කාරී වෛරී පුද්ගලීන් බවත් පවසනවා. ඔවුන් හට බුද්ධ වචනය එදාට වඩා අද මනාව ගැලපෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. මේ අතර කොටි ත්‍රස්ත සවාදයේ නිමා කර වසර 10ක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු විශේෂ රණවිරු සැමරුම් මුලලක් අද පස්වරුවේ මහනුවර මයිලපිටිය රණවිරු ස්මාරකයේ අසලදී පැවැත්වුණා. බුදුදහමේ ආශිර්වාදයෙන් සාරවත් මේ උදාවන්. ප්‍රවස්තව සිට මත
අද දිවිප රාඩු විරුවන්ට අපි සීකරනකොට අද රණවිරුවන්ගේ වටිනාකම මේ රටේ ජනතාවට නැවත වාරයක් මතක් අවුරුදු 10ක් ගිහිල්ලා රණවිරුවන් අපිට ලබා දුන්නු නිදහස සමහරුන්ට අමතක වෙගෙන ගිහිල්ලා තිබුණා. ඒ රණවිරුවන් හිරබත් කද්දි අපිට ඇත්ත වශයෙන්ම අපි කනගාටු වුණා එක වෙලාවකදී මේ මොකද්ද වෙන්න යන්නේ කියලා රණවිරුවන්ට චෝදනා ඉදිරිපත් කරමින් ඔවුන්ගේ ඒ වීරත්වය පහත දමන්නට පියවර ගත්තා. ඒ රණවිරුවන්ව පිළි නොගැනීම නිසා ඔවුන් කරපු සේවය අගයන්න සූදානම් නොවුණු නිසා සිදුණු පාඩුව අපි දැක්ක පසුගිය 21 වෙනිදා. මේ සියල්ලම සිදුණේ කාගේ වරදින්ද කියන එක අපි අමුතුවෙන් කිව යුතු නැහැ. රණවිරුවන් තමන්ගේ ජීවිත පුද කරේ ඔවුන් වෙනුවෙන් නෙවෙයි, ඔවුන් පුද කරේ අපි වෙනුවෙන්, රට වෙනුවෙන්. ඒ නිසා අම්මේ, ඒ නිසා නංගී අක්කේ, ඔබගේ සොයුරා, ඔබගේ ආදරණීය ස්වාමි පුරුෂයා, ඔබගේ ආදරණීය පුතා මියගියේ මේ ජාතිය වෙනුවෙන්. ඒ නිසා මේ ජීවත් වන තුරට පවතින අතුරු ඒ මියගිය ඥාති සියලු දෙනාම මේ රටේ ජනතාව හැමදාම අමතක නොකර සීකරාවි. වයඹ පළාතේ සිදු නොසන්සුන්තාවය පිළිබඳව ප්‍රකාශයක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා අද පෙරවරුවේ කොළඹ දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණියා. වයඹ පළාතේ කුලියාපිටිය හෙට්ටිපොළ පඬුවස්නුවර ප්‍රදේශවල පසුගිය සඳුදා සහ අඟහරුවාදා යන දිනයන්හි කිසියම් නොසන්සුන්තාවයක් ඇති වූ අතර එය පාලනය කිරීමට ආරක්ෂකංශ කටයුතු කළා. ඒ සඳහා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අතර ප්‍රදේශයේ නොසන්සුන්තාව පිළිබඳ අසත්‍ය පුවත් පැතිර යාම වැළැක්වීමට සමාජ මාධ්‍ය අවහිර කිරීමටද රජය පියවර ගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 50කට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතාද ඊට මැදිහත් වුණා. අදාළ නොසන්සුන්තාව ඇති වූ අවස්ථාවේදී ස්ථානයේ සිටි දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරද පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔහු මේ වන විට සිටින්නේ කොළඹ අපරාධ කොට්ටාශයේ බහරේ. ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයසිරි ජයසේකර මහතාට පොලිසිය විසින් දැනුම් දෙන්නේ මේ අතරතුරයි. ඒ අනුව අද පෙරවරුවේ නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණියා. පැය 3මාරකට අධික කාලයක් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී ප්‍රකාශයක් ලබා දුන් දයසිරි ජයසේකර මහතා පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ 6 දිනක මුදා ගැනීමටම උත්සාහ කරයි කියන කාරණය සම්පූර්ණ වැරදි කාරණයක්. විශේෂයෙන්ම ඒ අය සියලු දෙනාම අත්අඩංගුවේ ඉඳලා ඔවුන් එළියට ගත්තේ නැත්නම් එදා ඒ පොලිසිය සම්පූර්ණයෙන්ම කුඩුස් කරන්න තිබුණ අවස්ථාවක් තිබුණේ. මීට වඩා විශාල භීෂණයක් පොලිසියට පහර දීලා පොලිසිය අනිත් පැත්තට වෙඩි තියලා විශාල අර්බුදයක් වෙන්න තිබිච්ච අවස්ථාවක් මම බේරගත්තා. ඒ නිසා මේ කලාකාරී සිද්ධිය සමනය කරන්න මම මැදිහත් වුණා මිසක කිසිම කෙනෙක් අත්අඩංගුවේ සිටින පිරිස් අරගෙන ගිහිල්ලා බලහත්කාරයෙන් නිදහස් කරගන්න වැඩපිළිවෙලක් නෙමෙයි ඉතින් සිද්ධ වුණේ. පොලිසිය ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. පොලිසිය ස්ථානාධිපතිතුමාගේ ඉල්ලීම අනුව තමයි මේ සියලු දෙනාම අරන් ගිහලා මම බින්ගිරිය පොලිසියට බාර දුන්නේ. මම අනිත් අයටත් කියන්නේ කරුණා කරලා තමන්ට එල්ලෙලා තියෙන චෝදනා වලින් ගැලවෙන්න පළවෙනිින් කරන්න තියෙන දේ තමයි පොලිසියට සහයෝගය දෙන්න. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ආරක්ෂිත ස්ථාන ලෙස යොදාගත් නිවාස 17න් එක් ස්ථානයක් පිළිබඳව අපි ඔබට ඊයේ අනාවරණ කළා. හතේ මෙහෙයුමෙන් අද ඔබට අනාවරණ කරන්නේ තවත් එවැනි ස්ථානයක් පිළිබඳවයි. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් තම ඉලක්කයේ පැමිණෙන තුරු දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ආරක්ෂිත ස්ථානවල රැඳී සිට තිබෙනවා. එලෙස වුන් රැඳී සිටීමට යොදාගත් එක් ආරක්ෂිත නිවාසයක් පිහිටියේ ගල්කිස්ස ටෙම්පල්ස් පාරේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකයි. බෝම ප්‍රහාර මාලාව සැලසුම් කළ ත්‍රස්තවාදීන් රැඳී සිටි ගල්කිස්ස ටෙම්පල්ස් පාරේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණ ආසන්නයේ මා මේ මොහොතේ රැඳී සිටින්නේ. ඔබට මාගේ පිටුපසින් දිස්වනවා ඇති එම සුපිරි මහල් නිවාස සංකීර්ණය පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළ පරිදි අදාළ ත්‍රස්තවාදීන් 6න් 5 නොම්බර 41 දරන කාමරය සහ 9න් 3 නොම්බර 41 දරන කාමරය මේ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා යොදවාගෙන ඇති බවටයි සඳහන් කළේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් වන්නේ මෙම මරාගෙන මැරෙන බෝම ප්‍රහාර මාලාව සිදු කළ ත්‍රස්තවාදීන් ඔවුන්ගේ පවුලේ උදවිය සමග මෙම මහල් නිවාස සංකීර්ණයේ රැඳී සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා. එලෙස රැඳී සිටින අතරතුරු ඔවුන් අදාළ ත්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් පෙර පුහුණු වීම් කටයුතු මෙන්ම දේශනද සිදු කරගෙන ගොස් ඇති බවටයි මෙම නිවිට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මාසික රුපියල් ලක්ෂයකට අසන්න මුදලක් ලබා දෙන බවට වූ පොරොන්දුවක් මත අදාළ ත්‍රස්තවාදීන් මෙම නිවාස සංකීර්ණයේ නිවාස දෙකක් කුලී පදනම මත ලබාගෙන තිබුණා.
විටින් විට ත්‍රස්තවාදීන් ඔවුන්ගේ සංවිධාන කටයුතු මෙන්ම ඔත්තු ලබා ගැනීමේ කටයුතුද ගල්කිස්ස ප්‍රදේශයේ සිට සිදු කරගෙන ගිය බවටද ආරක්ෂකංශ අනාවරණ කරගෙන තිබෙනවා. මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා බව පැවසෙන සහරාන් සහ කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදියාද ගල්කිස්ස ටෙම්පල්ස් පාරේ පිහිටි නිවස වෙත විටින් විට පැමිණ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. බෝම්බ ප්‍රහාර මාලාව සිදු කළ පාස්කු ඉරිදා දිනේද කොච්චිකඩේ දේවස්ථානයට පැමිණි අලවුදීන් අහමඩ් මුවාත් ගල්කිස්ස ප්‍රදේශයේ සිට පැමිණ තිබුණා. අදාළ ත්‍රස්තවාදියා පැමිණි මෙම වෑන් රථය බෝම්බේ පුපුරවා හැරි දින සිට පසුදින දක්වාම නවතා තිබීම නිසා ආරක්ෂකංශවලට සැක මතු වුණා. අනතුරුව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව රථය නිරීක්ෂණය කරන විට දැක ගැනීමට හැකිව ඇත්තේ පිටුපස අසුනෙහි රුපියල් 5000 නෝට්ටු කිහිපයක් රෙදි කැබැල්ලක් මත පැහැදිලිව දිස්වනසේ දමා තිබෙන අයුරුයි. මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා එලෙස උපක්‍රමශීලීව අසුන මත මුදල් දමා තිබුණේ ප්‍රහාරයෙන් පසු එය දැක බලා ගැනීම සඳහා පැමිණෙන ජනතාව අදාළ රථයේ දොර විවෘත කර මුදල් ලබා ගැනීමට උත්සාහ කළහොත් පුපුරා යන ආකාරයේ අදාළ රථයේ බෝම්බ සවිකර ගෑස් සිලින්ඩර කිහිපයක්ද රථය තුල සංගවා ඇති බවට අනාවරණ කරගත් ආරක්ෂක අංශ එය පුපුරවා හැරීමට කටයුතු කළා. වෑන් රථය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් කණ්ඩායම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ පසුවන මොහොමඩ් රිස්වාන් නොහොත් තුම්පනේ රිස්වාන් නැමැත්තාට අයත් වාහන අංගණයක් පිළිබඳව අවධානය යොමු කළා. පොලිසිය සැක කරන්නේ අදාළ වෑන් රථය එම අංගණය තුල මාස කිහිපයක් රඳවා තබා ඇති බවටයි. IS ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතාව පැවැත්වූ බවට ලැබුණු තොරතුරු මත පසුගියදා බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාස නිලධාරීන් විසින් මොහොමඩ් රිස්වාන් නැමැත්ත අත්අඩංගුවට ගත්තා. වත්තලමාබෝල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයේ දුරුක ලෙස ජීවිකාව ආරම්භ කළ රිස්වාන් කෙටි කලකින් ධනවත් ව්‍යාපාරිකයෙකු බවට පත් වූයේ කෙසේද යන්න පිළිබඳව මේවන විට විමර්ශන සිදු කරනවා. ඔහුට මේවන විට මාබෝල ආරච්චිවත් ප්‍රදේශයේ සුපිරි නිවාස කිහිපයක් සහ ඉඩම් කිහිපයක්ද දිවයිනේ විවිධ ප්‍රදේශවල තවත් සුපිරි නිවාස සහ ඉඩම්ද හිමි බවයි වාර්තා වන්නේ. ව්‍යාපාර කටයුතු වල නිරත වූ ඔහු කලක ආරක්ෂකංශ වෙත නිල ඇඳුම්ද කොන්ත්‍රාත් පදනම් මත මැසීමේ කටයුතු වල නිරත වූ බවද ආරච්චිවත් ප්‍රදේශයේ ජනතාව සඳහන් කළා. පොලිසිය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ ඔහු ඇතැම් අවස්ථාවන්හිදී උසස් පොලිස් නිලධාරීන්ගේ අවශ්‍යතාවන් සපුරාලමින් විවිධ අයුරින් උපකාරද කර ඇති බවයි වාර්තා වන්නේ. චීනය සහ ඉන්දියාවේ සිට මෙරටට භාණ්ඩ ප්‍රවාහනය කරන සමාගම් දෙකක හිමිකරුවෙකු වූ තුම්පනේ රිස්වාන් පසුගියදා පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙසද තරඟ කළ අයෙක්. මෙවන විට වත්තල මාබෝල නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන මොහොමඩ් නව්ෂාඩ් නැමැත්තා සමගද මොහොමඩ් රිස්වාන් සමීප සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු ලැබී තිබෙනවා. අදාළ මන්ත්‍රීවරයාද ත්‍රස්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධතා පැවැත්වූයේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු මෙවන විට ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ත්‍රස්තබිය දුරුකොට රටවාසී ලෝකවාසී සියලු ජනතාවගේ සිත් සතන් නිවාලීමේ අරමුණින් ශ්‍රී FM ඔස්සේ විකාශය වන විශේෂ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව අද රාත්‍රී 10ට ආරම්භ වුණා. ඒ අනුව පිරිත් දේශනාව හෙට අලුයම දක්වා විකාශය කරන අතර හෙට දිනේදීත් පිරිත් දේශනාව ආරම්භ වන්නේ රාත්‍රී 10ට. වෛරී කතාබස් වෙනුවට අවෛරී දහම් හඬ පතුරවන්නට දක්ෂින දක්ෂිනා මෝහාන්ධකාරය දුරුකොට ප්‍රඥාවේ පහන් සිළු දැල්වූ සම්බුද්ධ ත්‍රිමංගල්‍ය සදැහැතිව සමරමින් මෙම විශේෂ පරිත්‍රාණ ධර්ම දේශනාව ඔබ වෙත රැගෙන එනවා. රෝග බිය, අමනුෂ්‍ය බිය සහ සොර සතුරු බිය දුරු කිරීම අරමුණු කරගත් මෙම විශේෂ පිරිත් දේශනාව FM 100 සහ FM 100.2 යන තරංගමාලා මගින් ශ්‍රී FM ඔස්සේ විකාශය වෙනවා. අද සහ හෙට රාත්‍රී 10 සිට අලුයම දක්වා විකාශය වන මෙම විශේෂ පරිත්‍රාණ ධර්ම දේශනාවේ අනුසස් පිළිබඳ අදහස් දක්වන පැපිලියාන සුනිත්‍රා දේවි මහපිරිවෙන් විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය මෙදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං හාත්පසින්ම ආරක්ෂාව රැකවරණය සැලසෙන නිසා පිරිතට එම නම භාවිතා කරනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මරත්නේ සංඝරත්නේ ගුණ අඩංගු පරිත්‍රාණ ධර්මදේශනාව තුනින් තමන්ගේ ජීවිත සෞභාග්‍ය උදා කර ගන්නට කරදරයක් පැමිණිච්ච විපතක් පැමිණිච්ච අවස්ථාවලදී ඒ විපතින් තමන්ට ආරක්ෂාව ගැලවීම සලසා ගැනීම සඳහා බෞද්ධයන් පිරිත් ධර්මයේ යොදාගෙන තිබෙනවා. ධර්මරත්නේ සංඝරත්නේ සරණ හැර අන් සරණක් නැහැ කියන බෞද්ධයාට තිබෙන තුනුරුවන්ගේ ආශිර්වාදය ආශිර්වාද ශක්තිය තුලින් සැමට යහපත උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
බුදු ජනතාව සදහැ සිතින් බුදුන් වහන්සේගේ තෙමගුල සමරද්දී අද රටපුරා කතෝලික දේවස්ථානත් වෙසක් සිරියෙන් බැබළුණා. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු වඩාත් ශක්තිමත්ව බැඳුණු බෞද්ධ කතෝලික සිත්සතන් අද සදහැ සිතින් වෙසක් සමරූ ආකාරය දැක බලා ගන්න අපිත් එකතු වුණා. පානදුර ගල්ගොඩ ශ්‍රී මහ විහාරයේ අද දින සිල් සමාදන් වූ ජනතාවට දහවල් දානේ පිරිනැමුණේ පානදුර කතෝලික දේවස්ථානවල පියතුමන්ලාගේ අතෙන්. අද අපේ පන්සලට දානේ අරගෙන ආවේ ආගම් ભેදයෙන් තොරව. ඒ අයම සඳහන් කරන මේක සිංහල බෞද්ධ රටක්. ඒ නිසා අපි දානේ අරගෙන අපි අව සිල්ලත්තන්ට පූජා කරන්න මේ වගේ අවස්ථා උදා කරගත්තේ ඇත්තටම ඒ නිසායි. Hindu කෝවිලත් අද මේ සඳහා එකතු වෙලා මේකට උදව් උපකාර කළයි කියන එක මතක් කරන්න ඕනේ. අපගේ මේ ලක්දෙරණ බෞද්ධ සංස්කෘතියේ දහමෙන් පෝෂිත රටක්. ඒ නිසා මේ පොළවේ ඉපදිත හැම කෙනෙක්ම ඒක පිළිගත යුතුයි. ඒක ආරක්ෂා කරගත යුතුයි. අපිට ඊටම සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් මේක. මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයට අපි අතර තියෙන බැඳීම, ඒ තේරුම් ගැනීම විනාශ කරන්න බෑ. මේ මෛත්‍රිය, දයාව, කරුණාව ත්‍රස්තයන්ගේ ප්‍රහාරවලට වඩා ඊටම ශක්තිමත්. මං දැන් ඉන්නේ තිඹිරිගස්සය අය ශාන්ත තෙරේසා මුනිදුන්ගේ දේවස්ථානයේ ඉදිරිපිට. මේ දේවස්ථානයේ වගේම රට පුරා බොහෝ කතෝලික දේවස්ථාන අද වෙසක් දිනය නිමිත්තෙන් වෙසක් සැරසිලි වලින් අලංකාර කරලා තියෙන ආකාරය අපිට දකින්න ලැබුණා. මීගම මල්වත්ත ශාන්ත ජෝසප් දේවස්ථානයේ ඊ පසුරුවේ සිටම වෙසක් සැරසිලි සිදු කරන ආකාරය දක්නට ලැබුණා. දේවස්ථානයේ පියතුමන්ලාද ඊට එක්ව සිටීම විශේෂත්වයක්. පාස්කු ඉදිරිදා දිව්‍ය පූජාවෙදී සිදුවෙච්ච මහා කේදවාචකයේ හරහා මුළු මීගමම කම්පාවට පත් වුණා. මට මතකයි හාමුදුරු තුන්දෙනෙක් ඇවිල්ලා ඒගොල්ල පෙට්ටියක් අරගෙන. මම ඇව හාමුදුරේ මොනවද මේ අරගෙන එන්නේ කියලා. ඒතර කිව්වා ෆාදර් බත් වගේක් අරගෙන ආවා කියලා. මම ඉස්සෙල්ලම කෑමක් හැටියට කටුව පිටියේ දේවස්ථානෙට අරගෙන ආවේ මහා සංඝරත්නය. ඒක මට ලොකු ධෛර්යයක් වුණා. මාතර අප ස්වාමිදූගේ ජාතික සිද්ධාසනයත් මෙවර වෙසක් පොහොය වෙනුවෙන් එම පරිශ්‍රයේ වෙසක් පහන් කූඩු වලින් සැරසුවා. प्रदेश कतोलिक जनता समग ई रात्रि वनतुरुत कतोलिक पियतुमनला सा कन्या सोहिर्यान सरसिली करन आकारे दक्नट लेबुना විසක් මංගල්‍ය සමරන ශ්‍රී ලාංකික ජනතාව සමග අධ්‍යාත්මිකව ඒකාබද්ධ වන්නට අප තීරණය කරා. මේ හැම දෙයක් තුළම අපි එකමුතු වෙන්නට ඕනේ. මෙවර විසක් මංගල්‍ය ලක්වාසී සියලුම ජනතාවට යලි එකාමෙන් ජීවත් වෙන වාතාවරණයක් ගොඩනැගෙන කාලයක් උදා වේවායි මා ප්‍රාර්ථනා කරනවා. පැල්ලන්දිණිය ශාන්ත අන්තෝනි දෙව්මැදුරත් විවිධාකාරයේ විසක් පහන් කූඩු වලින් සරසා තිබුණේ මෙලෙසින්. හලාවත කිතුණු ජනතාව ඊයේ හලාවත සදාසරණ නගර සභා පිරපාසලේ විශේෂ පහන් පූජා වැඩසටහනක් සංවිධානය කර තිබුණා. හලාවත නගරයේ කිතුණු ජනතාවගේ නිවාස බොහෝමයක විසක් සැරසිලි සිදුණේ මෙලෙසින්. හිඟුරක්ගොඩ ක්‍රිස්තු රජාණන්ගේ දේවස්ථානයේ ඊයේ සිට විසක් සැරසිලි වලින් අලංකාර කර තිබූ අතර විසක් පහන් කූඩු නිර්මාණය කර තිබුණේ බොදු කිතුණු ජාතීන්ගේ සම්බන්ධතාව සංකේතවත් කරමින්. බෞද්ධ චක්‍රය සහ කිතුණු කුරුසේ සලකුණ මේකෙන් වුණ පෙන්වන්න කරන්න උත්සාහ කරන්නේ ආගමික සංහිඳියාව සහ සහජීවනය. අද අපේ රටට අවශ්‍ය වෙන්නේ ඒ සහජීවනයේ ඒ සංහිඳියාව. මෙවර වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් රටපුරා බෞද්ධාගමික වැඩසටහන් රසක් සංවිධානය කර තිබුණා. එහිදී සදහැවතුන් ආරක්ෂාව ගැන අවධානය යොමු කරමින් සුපුරුදු පරිදි තම ආගමික වැඩසටහන් වල නිරත වීම විශේෂත්වයක් බවට පත්ව තිබුණා. මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. ඒ ශ්‍රේෂ්ඨ සාස්ෘන් වහන්සේගේ ඒ උත්තම බුදු ගුණයන් සිහිපත් කරන මේ අද වෙසක් පුර 15ක් පොහෝ දවසේ වාසනා වේවා කියලා සාදු කියලා පින්න. ඓතිහාසික ජයශ්‍රීමා බෝධින් වහන්සේ අභියස ශීල සමාදාන වැඩසටහනක් සහ පරිස්කාර පූජාවක්ද සිදු කෙරුණා. ඓතිහාසික රුහුණු මහා කතරගම කිරිවේර රජමහා විහාරස්ථානයේද ශීල භාවනා වැඩසටහන් පැවැත්ුණා.
ශ්‍රී ලංකා යුදමුදා විසින් සම්බුදු තෙමගුල සී කරමින් පින්කම් මාලාවක් පනාගුඩ ශ්‍රී මහා බෝධිරාජාරාමයේදී සිදු කෙරුණා. මියගේ රණවිරුවන්ට පින් පැමිණවීම ආබාධිත රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් බෝධි පූජා පින්කම පැවැත්ුණා. පවිත්‍ර මිතුරන් ඇසුරු කරන පුද්ගලයාට භාවනා කර ආමිසා ප්‍රතිපති පූජාවන්ට මුල් තැන දෙමින් කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේද ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා. මෙතර පානදුර බෞද්ධ ආරක්ෂක පදනම වලාන ශ්‍රී මේදානන්ද දහම්පාසල සහ ප්‍රදේශවාසීන් එක්ව කොඩි 5000ක් බෙදා දීමේ කොඩි දන්සලක් සංවිධානය කර තිබුණා. ප්‍රතිත්‍රස්ත පනත හකුලාගත යුතු බවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ලෙස විපක්ෂය අග්‍රාමාත්‍යතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ කළුතරදී පැවති ජන හමුවකට එක්වෙමින්. අපි දැක්කා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ඊයේ කියනවා ප්‍රතිත්‍රස්ත පනත වහම අකුල ගන්න ඕනේ කිය. මේ පනත ගෙනාවේ විපක්ෂයෙන් නෙවෙයි. තමුන්නාසලගේ ආණ්ඩුව මේක ගෙනාවේ. ප්‍රතිත්‍රස්ත පනත ගේනකොටම අපි මේකට විරුද්ධ වුණා. දැන් අපිටත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා එකපාරටම සජිත් ප්‍රේමදාස ඇමතිතුමා නිින්දෙන් නැගිට්ටද කියලා. ඉතින් අකුල ගන්න ඕන නම් රටට මාධ්‍යයට කෑ ගහන්න ඉස්සෙල්ලා සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට තිබුණේ තමුන්ගේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම වෙනකොට. එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලයේදී කියන කරුණාකර මේක අකුල ගන්න කියලා. සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට පේනවා එක්සත් ජාතික පක්ෂයෙන් මේ රජයෙන් මිනිස්සු බුරුතු පිටින් ගැලවෙලා ආය. මේ රජය කියලා නම කියනකොට බයයි. ඇමතිවරුන්ගේ නම කියනකොට මිනිස්සුන් බනිනවා. එවැනි තත්වයක් තියෙන හින්දා සජිත් ප්‍රේමදාස මහත්තයා කල්පනා කරාද දැන්නේ දැන් අනේ මම හරි කමන්නේ ලකුණු ටිකක් දා ගන්න ඕන මේක කියලා. මම රයිල් වික්‍රමසිංහ අගමැතිවරයාට කියනවා නියෝජ්‍ය නායකයා කියන විදිහට මේ පනත අකුල ගන්නවද? එහෙම නැත්නම් නියෝජ්‍ය නායකයා අභිභවා ගිහිල්ලා මේ පනත ගේනවද? මේ රජය කරන ප්‍රකාශ මේ වෙනකොට තාම ස්ථාවර මට්ටමට ආරක්ෂාව පැමිණ තිනක් තියෙන කාරණාව පිළිබඳ ජනතාව විශ්වාස කරයිද? ඇමතිවරයෙකුට සාමාන්‍ය පරිදි ගමන් බිමන් යන්න බැරි නะ. ඔව් බටයන් බලයනියක් සහිතව නම් ගමන් බිමන් යන්නේ. සාමාන්‍ය ජනතාවටදී ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව තුළ ප්‍රශ්නයක් ඇතිවීම සාධාරණ සැකයක් නෙවෙයිද? එහින්දා රජය මේ අවස්ථාවේ මැති ඇමතිවරු තිතාම වගකීමෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. විවිධ පුද්ගලයන්ගේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන්ට සහ පුද්ගලික න්‍යායපත්‍රයන්ට අවශ්‍ය වන පරිදි පාසල් දරුවන් ගොදුරු කර ගැනීමට ඉඩ නොදෙන බව අධ්‍යාපන මාත අකිල විරාජකාරියවසම් මහතා පවසනවා. අද පෙරාරුවේ අමරපුර නිකායේ මහානායක පූජ්‍ය කොටකොට ධම්මාවාස හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරියවසම් මහතා අද උදෑසන ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක කොටකොට ධම්මාවාස හිමියන් බැහැදැකීමට පැමිණියා. ඒ උන්වහන්සේගේ සුවදුක් විමසීමටයි. අනතුරු අමාත්‍යවරයා මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලටද පිළිතුරු ලබා දුන්නා. මං හිතන්නේ ඕනම කෙනෙක් යම් සිද්ධියකට අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙනවා. ඒක විදුහල්පති කෙනෙක් වෙන්න පුළුවන්, දේශපාලඥයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඕනම ශාස්ත්‍රීය කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු හරි වැරද්දක් කරලා තියෙනවා නම් ඒ අත්අඩංගුවට අරන් නිසි විමර්ශනයක් කරලා ඔවුන්ට දඬුවම් දීම තමයි කළ යුත්තේ. ගුරු සංගම්මගේ කිල්ලීමක් කරලා තියෙනවා. පාසල් මේ පාඩු වෙච්ච කාලේ නිසා වාර විභාග තියන්නේ නැතුව අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන මේ පාසල් වාරය අවසන් කරන විදිහට ඒ විදිහට යම් කිසි ගියාමාර්ගයක් ගන්නවා. දැන් අපි තාම කිසිම තීන්දුවක් කරන්නේ නැහැ මේ සම්බන්ධයෙන්. පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වෙන ඉඩ දෙන්න බෑ. වෙන වෙන න්‍යාය පත්‍රවලට අපේ දරුවන්ව පාත්‍ර කරන්න පුළුවන්කමක් නැහැ. සමහර අයට ඕන වුණා මේ සම්බන්ධයෙන් විවිධ ආකාරයට කටයුතු කරන්න. අපි ඒකට ඉඩ දුන්නේ නැහැ. අපි දැනටත් කියන්නේ පාසල් දරුවන්ට දෙමව්පියන්ට කියනවා දරුවන්ව පාසල් වලට එවන්න අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරන්න ඉඩ දෙන්න එපා. ලැබෙන අඟහරුවාද විපක්ෂ නායකතුමා ඉස්කෝලේ යන දැස්තේ මොකක්ද කියන්නේ? ඉතින් මං හිතන්නේ පහුගිය දවස්වල ගොඩක් නායකයෝ පාසල් වහලා දාන්න කියලා තමයි කිව්වේ. මං හිතන්නේ අපි විතරයි කිව්වේ පාසල් අරින්න ඕනේ කියලා. ඉතින් දැන් මං හිතන්නේ සතුටටපත් වෙන ඔය සියලු දෙනාම දැන්වත් ඒ මතේ සිටීම පිළිබඳව අපි මෙහෙම මාස ගණන් පාසල් වහන්න ගොඩක් අය කැමතියි වහලා තියන්න. වහලා තියලා මේ රට අකර්මණ්‍ය කරන්න කැමතියි. අපිට කරන්න බෑ. මේ රටට ආදරය කරන, මේ රටේ දරුවන්ට ආදරය කරන මිනිස්සු වශයෙන් අපිට කරන්න පුළුවන්කමක් නැහැ ඒක. රට තුළ ජාතිවාදී ගැටුම් ඇතිකිරීමෙන් සිදුවන්නේ අන්තවාදයට උදව් කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඊයේ මාතරදී පැවති ජනහමුවකට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා. දැන් මේ වෙලාවේ ආරක්ෂක හමුදාවන් විසින් සන්නද්ධ හමුදා විසින් මේ තවපික් ජමාත් සංවිධානය හොය හොයා ගිහිල්ලා 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 පතුලටම ගිහිල්ලා අල්ලලා ඔක්කොම ඉවර කරන්න උත්සාහ කරන වෙලාවක ජාතිවාදී ගැටුම් මොකද
ජාතිවාදී ගැටුම් මතුකර ගාම්ම හමුදාවේ පොලිසිය අවධානය එතනට යනවා. ඒව රකින්න එපැයි. කඩුවල්ලන්න වෙන්නේ නැහැ නේද? ඇත්තගත්තුත් එමුතර මොලදින මේ. අර ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමට අන්‍ය මුදවක් මේ දෙන්නේ. දැන් අපි දන්නවා දැන් මේ දසලා ආරංචියක් කියන මොකද්ද? රිචාඩ්ට විරුද්ධව විශ්වාසමන් කියන අවල් කරන. දැන් රිචාඩ්ට විරුද්ධ විශ්වාසමන් කියන මොකක් පදනම් කරගෙන? රිචාඩ් බද්දුදින් මාත්‍යා මේ ප්‍රහාරයට සම්බන්ධයි නම් ඒකට විශ්වාස භංගයක්ද හරියන්නේ? එහෙමනම් කරන්න ඕනේ මොකක්ද? එහෙනම් මේක රිචා සම්බන්ධ තොරතුරු ටික පොලිසියට දීලා ආරක්ෂාංශවල දීලා පරීක්ෂණයක් කරවල මිනිහ හිරිය දාන වැඩකට හදන්න බෑ. දැන් ඒක කරෙන්නේ නැහැ. ඒ වුණත් නිකන් අර ජනප්‍රිය තලයේ විශ්වාස භංගයක් අපි ගිනාවා කියලා කියන තමයි මේ ලෑස්ති වෙන්නේ. දැන් ඔය අස්සම් කරාගෙන එක තමයි මහින්ද මහත්තය අස්සම් කළත් නැහැ. ඒගොල්ලෝ දුස්සකන මොකද්ද? මේ පැත්තෙන් මුස්ලිම් ජනතාව පීඩාවක් එල්ල කරලා සමාජික ලව්වා නායකයා කියලා මොකද කරන්නේ? නායකයා කියන ප්‍රශ්නයක් නෑ. අපි යවම බේර ගන්නම් කියලා ඔයගොල්ලෝ. එහෙම තමයි. මොකද ඒගොල්ලෝ මේ පැත්තෙන් සිංහල ජාතිය දවුස්සලා මුස්ලිම් ජනතාවට පීඩාව එල්ල කරලා අනිත් පැත්තෙන් කියලා කියනවා ඔයගොල්ලෝ බය වෙන්න එපා අපි යවත් ඔයගොල්ලෝ කනේ බේර ගන්නම් කියලා කියනවා. මොකද ඒ ඡන්ද ගන්න ඕන. ලංකාවේ ආර්ථික දුවන ණයට කියලා අපි කවුරුත් දන්නවනේ ණයට දුන ආර්ථිකයක් තියෙනවා අපි යන්තම් හරි ඩොලර් කීපයක් හොයාගන්නේ විදේශ මුදල් කීපයක් හොයාගන්නේ මොකෙන්ද මැද පෙරදිග කරයි කියා මේ ජාතිවාදී આવොත් ඒකටත් කෙල වෙනවා නේ ලංකාවේ පොළව ඕනෑවටත් වඩා රුධිරයෙන් තෙත් කර ඇති බව අතිඋතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පවසනවා බම්බල පිටියේ ශාන්ත මරියා දේවස්ථානයේ පැවති විශේෂ දේව පූජාවකදී උන්වහන්සේ සඳහන් කළේ මිනිස් ජීවිත සුරක්ෂිත කිරීම සියලු දෙනාගේම වගකීමක් බවයි. පාස්කු ඉරිදා ත්‍රස්ස ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් මෙම විශේෂ අනුස්මරණ දිව්‍ය පූජාව පැවැත්ුණා. ඒ අති උතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ක්‍රිස්තියානි සහෝදරත්වයේ සංවිධානය කළ මෙම විශේෂ දිව්‍ය පූජාවට යුද හමුදාපති ලුතනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතාද සහභාගී වුණා. අපි 1970 ගණන් වල ඉඳලා මිනි මරණ වැඩේ බොහොම ජයටම කරගෙන ගියා. ලංකාවේ 1970 පළමුවෙනි අරගලය ඇති වුණා. 1988-89 තවත් ලොකු අරගලයක් ඇති වුණා. ඊට පස්සේ අවුරුදු 30ක යුද්ධයක් පැවතුණා. මේ ලංකාවේ පොළව දැන් ඕනෑවටත් වැඩිය ලේ වලින් තෙත් වෙලා ඉවරයි. මීටත් වඩා ලේ වලින් තෙත් කරන්න හොඳ නෑ මේ අපේ පොළව. මනුෂ්‍යයාගේ ජීවිත ආරක්ෂා කරන රටක් බවට අපි පත් වෙන්නට ඕනේ. රිෂඩ් බදුදීන් අමාත්‍යවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව කළ ඉල්ලීම සම්බන්ධයෙන් දිව්‍ය පූජාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් යුද හමුදාපතිවරයාගෙන් විමසීමක් කළා. ඒ නිදහස් කිරීමට වඩා ඔහු කතා කළේ මාත් එක්ක ඉල්ලීමක් කළේ. ඒ ඉල්ලීම තවමත් ඒ විදිහට තිබෙනවා. ඒ පුද්ගලයන් මම කවුරුත් නිදහස් කළේ නැහැ. ඒක වමක් දකින්නේ ශක්තිමත් යුද හමුදාවක හමුදාපති හැටියට මට ඒක ගැටලුවක් නෙමෙයි. මේ ඉල්ලීමක් හෝ බලකිරීමක් කළත් ඒක පෞරුෂත්වය පිළිබඳ ප්‍රශ්නයක්. යුද හමුදාපති හැටියට මට කිසිම ගැටලුවක් නැහැ. එම දේවල්ට සමන් දෙන්නට ගතියුතු තීරණ මොනවද මේ රටේ යුද හමුදාව කළ යුත්තේ මොකද්ද කියන එක යුද හමුදාව දන්නවා. එම නිසා අපි ශක්තිමත්. This is live at 10:30. තිස් වසරක් තිස්සේ මෙරට ජන ජීවිතය මුළුමනින්ම අඩපණ කර තිබූ කිරුරු LTTE ත්‍රස්තවාදී රටින් තුරන් කර අදට දස වසරක් සපිරෙනවා. උතුරු නැගෙනහිර සහ දිවයිනේ බොහෝ ප්‍රදේශ මිනිස් සංහාර රසක් සිදු කළ LTTE සංවිධානය සම්පූර්ණයෙන්ම යුද්ධයකින් පරාජය කිරීමට 2019 වසරේ මැයි මාස 18 වෙනිදා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට හැකියාව ලැබුණා. LTTE කුරිරු ත්‍රස්තවාදයට ආගමක් වයස් භේදයක් හෝ වෙන යම් භේදයක් අදාළ වූයේ නැහැ. එම ත්‍රස්තවාදීන් මිනිස් ජීවිත රසක් බිලිගත්තා. වසර ගණනාවක් දේශපාලන හැලහැප්පීම් මැද ගත වුණු මේ ත්‍රස්තවාදී ගැටලුවට යුදමය ක්‍රියාදාමයක් කරහා විසඳුම් සෙවීමට තුන්වන වරටත් තීරණය වුණේ LTTE මාවිල්ලාරු සරෝව වසා දැමීමත් සමගයි. ඒ අනුව 2006 ජූලි 21 වෙනිදා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව මාවිල්ලාරු මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම ආරම්භ කළා. මාවිල්ලාරු මුදා ගැනීමත් සමග LTTE කුරුරු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මානුෂීය ක්‍රියාන්විතය ඇරඹීමට යුද ගුවන් නාවික පොලිස් සිවිල් ආරක්ෂක බලකා යන පංචමහා බලකාය පියවර ගත්තා. දිනෙන් දින ආරක්ෂකංශ දේශය නිදහස් කර ගැනීම සඳහා ගෙන ගිය මානුෂීය මෙහෙයුම යුද පිටියේ සිට වාර්තා කිරීමට ස්වර්ණ වාහිනී අපි ක්‍රියා කළා.
අවසන් වරට වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු LTT ත්‍රස්තයින් බෙල්ලමුල්ලි වයිකල් ප්‍රදේශයට කොටු කර ගැනීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණා. ජාත්‍යන්තර මැදිහත් වීම හමුවේ නොසැලුණු දේශපාලන නායකත්වයක් ලබා දුන් එවකට හිටපු සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත්, යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේත්, නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේත්, ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාගේත් මෙහෙයවීම මග පෙන්වීම යටතේ 2009 වසරේ මැයි මාස 18 වෙනිදා 30 වසරක ශාපලත් යුද්ධය නිමාවට පත් වුණා. මෙරට සිදු මිනිස් සංහාරයන් රසකට වගකිව යුතු වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කර සැබෑ ලෙසම නිදහස උරුම කර දුන් පුවත ප්‍රථමයෙන්ම ඔබට වාර්තා කළේද ස්වර්ණවාහිනියයි. 2009 මැයි මාස 18 වෙනිදා සිට මෙරට ජනතාවට උදා වූයේ අපිරිමිත නිදහසක්. පසුගිය අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරිදා මතු කළු පැල්ලම නොවන්නට ශ්‍රී ලංකා වාසී කිසිවෙකුටත් ගත වූ වසර 10ක කාලය තුල ත්‍රස්ත බියක් දැනුනේ නැහැ. ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස නම් දැරූ LTTE සංවිධානය විනාශ කළ පරිදිම ආගමික අන්තවාදී ත්‍රස්තවාදයත් විනාශ කිරීමට රණවිරුවන් පියවර ගනු ඇති බව ජාතියේ විශ්වාසයයි. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. බීමතින් රිය පැදවීමේ චෝදනාව මත හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මහතා ඇතුළු 9 දෙනෙකු පිළියන්දල පොලිසිය මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ශ්වසන පරීක්ෂණයක් සඳහා පිළියන්දල රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවේ පොලිසියට දැඩි ලෙස චෝදනා කළා. පොලිස් කාරණා ඔක්කොම ඇරියා මේ පොලිසිය ඇරියද බත් බොම්බ කරා ඒක කතා කරන්නේ අපේ රාජකාරිය මෙතන මේ මොකද ගන්නද ගන්නද කෙසේවෙතත් අදාළ පිරිස පසුව පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. යුද සමයේ මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ උත්සවයක් අද මුල්ලි වයිකල් වෙරළ තීරයේදී පැවැත්වුණා. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජා මහතා ඇතුළු උතුරු පළාතේ දේශපාලනඥයින් පිරිසක්ද එක්ව සිටියා. එහිදී මුල්ලි වයිකල් ප්‍රකාශය නැමැති ප්‍රකාශයක්ද එළි දැක්වුවා. මාකඳුරේ මදුෂ්ගේ සහෝදරයෙකු ලෙස පෙනී සිටමින් පැල්මඩුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කහවත්ත පොලිසිය කටයුතු කළා. එය අදාළ කප්පම් මුදලින් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දෙන අවස්ථාවේදී යක්කල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි හිටපු හමුදා සැබලක වූ සැකකරු මදුෂ්ගේ අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය බව පවසමින් එම කප්පම් මුදල ඉල්ලා තිබෙනවා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සමගින් අපි අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.